ප්‍රබල පාතාලකල්ලි සාමාජික වන ගනිමුල සංජීවගේ පස්සන කිරීමේදී ඔහුට අය T56 ගිනිඅවියක් මේ පිළිබඳ අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳ මොනවද තියෙන තොරතුරු විස්තරයක් අපිට ලබා දෙන්න. ඔව්, දැනට කොළඹ උතුර කොට්ටාශයේ බාරේ රඳවාගෙන මේ ගනිමුල් සංජීව කියන සැකකරුගෙන් ප්‍රශ්න කරනවා. එහිදී අනාවරණය වෙලා තිබ්බා මේ සංගවා තියෙන T56 ගිනිඅවියක් සම්බන්ධයෙන්. එය අංගොඩ ප්‍රදේශයේ සංගවා තිබෙදී සොයාගෙන තිබෙනවා විමර්ශන නිලධාරීන්. ඒ වගේ මේ ගිනිඅවියට භාවිතා කරන උණ්ඩ විසකුත් සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධව විමර්ශන කටයුතු කොළඹ උතුර කොට්ටාශ උතුර අපරාධ කොට්ටාශයෙන් තමයි මේ වනිටත් සිදු කරන්නේ. විශේෂයෙන් මේ ගිනිඅවිය සහ ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතිනවා මේ අදාළ විමර්ශන කටයුතු සඳහා. ඔහුගේ ප්‍රශ්න කිරීම සහ විමර්ශන කටයුතු විරුගල පොලිසිය මගින් සිදු කරනවා. ඒ ආසන්නයේ විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවද? මොනවද ඒ පිළිබඳ අලුත් මතත්තේ? ඔහුගේ ප්‍රශ්න කිරීම වීරගොල්ල පොලිස් ස්ථානයෙන් කරනවාද කියන එක සම්බන්ධව මම දැනුවත් නැහැ. කොහොමනත් කොළඹ උතුරු අපරාධ කොට්ටාශයේ තමයි මිට අදාළ විමර්ශන කටයුතු සිද්ධ කරන්නේ. මොකද ගණිමුල සංජීව කියන මේ සැකකරුට අදාළ විමර්ශන කටයුතු මූලිකවම සිදු කරන්නේ කොළඹ උතුරු අපරාධ කොට්ටාශයේ. වීරගොල්ල පොලිස් ස්ථානය සම්බන්ධව මම දැනුවත් වීමක් නැහැ මේ වන විට. ඒ වගේම ගනිමුල සංජීවට අයත් ජංගම දුරකථනයක් සොයාගෙන තියෙනවා. මේ ජංගම දුරකථනය සමග එහි තිබිලා තියෙනවා දත්ත, අපරාධ කරපු දත්ත පිළිබඳ විස්තර ලැබිලා තියෙනවානේ. ඒ සම්බන්ධව නම් නිවැරදි හරියටම මට තොරතුරු ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් එවැනි තොරතුරු ලැබුණත් අපිට මාධ්‍යවලට අනාවරණය කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම එවැනි තොරතුරු ඒ විමර්ශනයට වැදගත් වන තොරතුරු ඒවා සාමාන්‍යයෙන් ගරු අධිකරණයට තමයි මූලිකවම ඉදිරිපත් වෙන්නේ. එනිසා එවැනි තොරතුරු මෙතෙක් මා ලැබිලත් නැහැ. ලැබුණත් එවැනි තොරතුරු අනාවරණය කිරීමේ හැකියාවක් නැහැ සාමාන්‍ය මාධ්‍යකට.